දැනුම ලබාගම් උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති සුභාරති ආයුබෝවන් සුබ දවසක් සුබ උදෑසනක් ඔබට සුභාරති සංවාද මණ්ඩපයෙන් මෙතන සිට ඔබ මුණගැසෙන්නට අපේ ආරාධනාව සුපුරුදු අපේ සංවේදක සමන් ප්‍රියදර්ශන ඔබට බොහොම ස්තුතියි අපේ නිමහිනේ ඉන්න අසන්නන් එක්කලා අපේ හිතවතුන් එක්කලා මෙතන සිට කතා කරන්නේ විවේක පාඩු වෙලාවක ඔබ සමහරට රථවාහනයේ ගමන් කරන ගමන් වෙන්නටත් පුළුවන් ඔබේ රාජකාරී ස්ථානයට යන ගමන් වෙන්නටත් පුළුවන් අපට සවන් දෙන ස්වදේශීය සේවයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා තරංගමාලා ඔස්සේ වගේම මුහුණු පොත ඔස්සේ සජීවී ලෙසින් ඔබට අපේ වැඩසටහන අහන්නට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ නිවහනේ ඉන්න අයට පුළුවන්කමක් තිබෙනවා සජීවී ලෙසින් ඔබේ අදහස්, යෝජනා, උදහස්, චෝදනා යත්නම් ඉදිරිපත් කරන්න අපේ දුරකථන මාර්ග ඔස්සේ අපි ඔබට ඒ පිළිබඳව සඳහන් කරනවා. අද අපි සුභාරති සංවාද මණ්ඩපෙන් සාකච්ඡා කරන්නේ අද දවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුවිශේෂී දවසක්. 20 වන සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ නිමිත්තෙන් රටේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා කිරීම නිමිත්තෙන් අප සුභාරති සංවාද මාතෘකාව හද සකසා ගත්තේ. වැඩ කරන රටක දිශානතය තීරණය කිරීමේලා ජනතා නියෝජිතින් සතු වගකීම පිළිබඳවයි අද අප අවධානය යොමු කරන්නේ. අප ආරාධනාව කළා මේ සාකච්ඡාව හරවත් කරන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්වේදනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ අංශාධිපති ආචාර්ය නිෂාර ප්‍රනන්දු මහතාටත් අයුබෝවන් ඔබ දෙපළට. අයුබෝවන් සුදන්. අපේ සමන් රාජපක්ෂ කථිකාචාර්යතුමා සපැමිණෙතෙක්, විශේෂයෙන්ම දැන් අපි අලුත් ප්‍රවේශයකට එනවා. පැරණ පාර්ලිමේන්තුවේ තිබිච්ච ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවකට එනවා කියලා හිතෙනවා. සැබවින්ම අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නේ මින් පසුව. අද සිදුවන්නේ මේ කාරණාව අනුව 19 අහෝසි වීම, 18ට යාම 20 වන සංශෝධනය ලෙස. 20 වන සංශෝධනය ගිනාවේ සියලු දෙනාගේ අදහස් ඇතිව නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීමේ පදනමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුව විසින් අද දිනේ සභාගත කෙරෙන 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බල වේගය ඇතුළු විපක්ෂයේ විරෝධතාවය එක්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ 20 කාටද 20 කාගෙද යන්න පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක කරන බවයි. ඇත්තටම 20 කියන්නේ මොකද්ද? අප මේ පිළිබඳ දිගහැරුමක් අද කරගන්න සෝදානම්. 20 වන සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනීමත් එක්ක රටේ ජනතාව බලාපොරොත්තු වන මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේකේ සමාජගත ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. මේකෙන් මිනිසුන්ට මොකක්ද සිද්ධ වෙන්නේ කියන අවබෝධයක අවශ්‍යතාවය තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ අංශාධිපති ආචාර්ය නිෂාර ප්‍රනාන්දු මහත්මයා, මේ සමාජගත කියවීම මොකක්ද? ඔව්, දැන් අපි 19 වෙනි සංශෝධනයේ ඉඳන් අපි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරාපුවම අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි නීති රාමුවේ යම්කිසි වෙනසක්. දැන් මෙතනදී මම කැමති අවධානය යොමු කරන්න මේකෙන් අපි අපේ සාමාන්‍ය මහජනතාව ඊළඟට මේ වෙනස පිළිබඳව ඒගොල්ලන්ගේ මතය, ඒකම ඒගොල්ලන්ගේ අවබෝධය කුමක්ද කියන එක. විශේෂයෙන්ම අපි කියනවා මේ මහජන මතය කියන සංකල්පය අරගෙන අපි මේක සාකච්ඡා කරොත්. එතකොට දැන් අපි හිතමු වැඩ කරන රටක්
වෙනුවෙන් තමයි ඇත්තටම මේ මේ සංශෝධන ගෙනෙන්නේ කියන එක, විශේෂයෙන්ම ආර්ථික සමාජ සහ දේශපාලන සංවර්ධනය සඳහා. එතකොට මේ 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 සංශෝධනයන් ඇත්තටම දැන් අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන එකක්, මේ ගෙන තාවකාලික අපි හිතමු මේ සංශෝධන තුලින් උත්සාහ කරනවා යම්කිසි ආකාරයකට රටේ සමාජ ආර්ථික දියුණුව ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදු කරන්න. ඉතින් මං හිතන්නේ එතකොට දැන් අපිට අහන්න තියෙන කාර්යයක් තමයි ඒ මහජනතාව මේ පිළිබඳව ඇත්තටම දැනුවත්ද කියන එක. ඊළඟට ඒගොල්ලන් මේ සම්බන්ධව තියෙන අදහස, ඒ සම්බන්ධව තියෙන අදහස ඒගොල්ලන්ගේ කුමක්ද කියන එක. එතකොට රටේ මම හිතන්නේ දැන් පාලක සහ එකම විපක්ෂය මේ දෙගොල්ලන්ගෙම යම්කිසි ආකාරයකට මහජන සහ සමාජ වගකීමක් තියෙනවා, විශේෂයෙන්ම සංවර්ධනය උදෙසා. එතකොට දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ඡන්දවලදී අපි නියෝජිතයෝ පත් කර ගන්නකොට ඒ අයට තියෙනවා පක්ෂ මට්ටමින් එන ප්‍රතිපත්තීන්ති තියෙනවා, ඒකම පුද්ගල මට්ටමින් එන ප්‍රතිපත්තීන් එක්ක ඒගොල්ලන්ගේ තියෙනවා අභිලාෂ සහ බලාපොරොත්තු. එතකොට මේක දැන් මේ 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 දෙක අතර පරතරය පුළුල් වෙන්න යම්කිසි ආකාරයකට මිනිස්සු මෙතනින්, ඒ කියන්නේ මේ මහජන වගකීම් වලින් සමාජ වගකීම් වලින් ඒගොල්ලෝ යම්කිසි ආකාරයකට කොන්වීමක් ඉවත්වීමක් සිදු වෙනවා. එතකොට අපි කොහොමද දැන් මේ අයව යම්කිසි ආකාරයකට ක්‍රියාකාරීව මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ, විශේෂයෙන්ම සංවර්ධන ක්‍රියාවලියට? මම හිතනවා දැන් විශේෂයෙන්ම සටන් පාඩ තියෙනවා මේ, ඒ කියන්නේ මිනිස්සු මූලික කරගත්ත, ඒ කියන්නේ ප්‍රජා මූලික පාදක කේන්ද්‍රීය ආර්ථිකයක්, ඒ වගේ ඒවා. එතකොට ඇත්තෙන්ම දැන් මිනිස්සු මේ සඳහා ක්‍රියාකාරීව ක්‍රියාශීලීව සම්බන්ධ වෙනවද කියන එක මං හිතන්නේ අපි සලකා බැලිය යුතු කාරණයක්. එතකොට මං හිතන්නේ මේ සියල්ලම ගත්තම අපිට බලන්න ඕන කාරණේ තමයි දැන් මේ සංවර්ධනය, රටේ සමාජ ආර්ථික සහ දේශපාලන සංවර්ධනය බොහොම ශීඝ්‍රව කිරීම සඳහා මිනිසුන්ගේ සහ මහජන නියෝජිතින්ගේ වගකීම කුමක්ද කියන එක. සංවර්ධනය එහෙම නැත්නම් රටේ ඉදිරි ගමන් මඟට නීති පද්ධතිය නොසිනම් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා අපි කියන්නේ දැන් ආණ්ඩුවක නම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන දැන් අපේ මෙවර අඳුරගන්නේ සෞභාග්‍ය දැක්ම, මේ වගේ ක්‍රියාදාමයන් සාර්ථක කරගන්න කොහොමද ව්‍යවස්ථාවක් ජනතාවට අවශ්‍ය වෙන්නේ? නෑ ඇත්තටම දැන් ඕක උත්තරනේ අපේ තියෙන නීතිමය ලියවිල්ල. එතකොට අපි පිළිගන්න යම්කිසි ආකාරයකට. එතකොට දැන් මෙතනදී ඒ අණුව යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක වීම අපේක්ෂා කරනවා. දැන් අපි උදාහරණයට දුමු, සමහරකින් තර්ක කරන්න පුළුවන් බලය එක්කෙනෙක් වටා කේන්ද්‍රගත වීම ගැටලුකාරී කියන එක. එතකොට යම්කිසි ආකාරයකට ඒකේ අපි තුමු තවත් පාර්ලිමේන්තුවට, ඊට පස්සේ ජනාධිපතිට, ඊළඟට අධිකරණයට මේ 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 යම්කිසි ආකාරයක බෙදී යෑමක්. සමහර වෙලාවට සමහර අය දකින්න පුළුවන් මේක යම්කිසි ආකාරයකට සංවර්ධන ක්‍රියාදාමයේදී මේක ගැටලුකාරී කියන එක. හරි, ඉතින් ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මෙතන අපිට වැදගත් වෙන්නේ අපි සංවර්ධනයේදී විශේෂයෙන්ම මේ මේ වෙනස්කම් කෙසේද අපි සිදු කළ යුත්තේ කියන එක. එතකොට ඒක බලලා තමයි ඇත්තටම මම හිතන්නේ මේ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගේනකම් මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් දැන් ජනතා නියෝජිතව තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න 225 දෙනාම. එතකොට ජනතාවගේ සංයුතිය තමයි මේ පාර්ලිමේන්තුවේ හඬට ගෙනෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශාල වගකීමක්, යුතුකමක්, එහෙම නැත්නම් මෙහි අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවය තිබුණා නේද? ඔව් පැහැදිලිව. මම හිතන්නේ දැන් ඇත්තටම මේ ජනතා නියෝජිතයෝ පැහැදිලිවම මේ මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඒ අයට තියෙන්න ඕනේ. ඒකම ගම්මට්ටමින් විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ආසන මට්ටමින් මේ මේ සම්බන්ධව මහජනතාවගේ මතය පිළිබඳව ඒගොල්ලන්ට පැහැදිලිව අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒ විශේෂයෙන්ම මං කියන ඔය මේ ප්‍රජාව මූලික කරගත්ත මං හිතන්නේ ප්‍රවේශය අපිට එතනින් පටන් ගන්න පුළුවන්.
හොඳයි. දැන් අපේ ආරාධනාව ලැබ කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංවේදනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා මැදිරියට පැමිණ සිටින අයිබුවන් ඔබට. අද තරමක් වැස්ස දවසක්, මන්තිරු නීතිය ක්‍රියාත්මක වන දවසක්. ඉතින් තාම පෙරහුරුවක් විදිහට යනවා, දඩයක් නැහැ මේ දවස්වල. ජනතාව අලුතින් අලුත් ගමන් මඟකට හුරු වන දවසක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගත්තාම දිශානති රටක දිශානති තීරණය කරන ජනතා නියෝජිතින් සතු වගකීමක් යුතුකමක් පැවරෙන දවසක්. පාර්ලිමේන්තුවට විස්ස සංශෝධනය පිළිබඳ සභාගත කිරීමේ දිනේ මහජන දේශපාලන වේදිකාවල මේ පිළිබඳ නිරන්තරයෙන්ම කතා කරනවා. අපි ඒ හඬට මුලින්ම සවන් දෙලයිමු. මේ රටේ ව්‍යවස්ථාවක් හදනවා නම් වහාම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ සංවර්ධනයට බාධා කරන විකෘතිය නිවැරදි විය යුතුයි. එහෙම නැතුව ගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වන සංවර්ධනයක් හෝ රට නිවැරදි කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. විශ්වවිද්‍යාලයේ සංශෝධනය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි සියලුම ක්‍රියාදාමයන් අපි ඉෂ්ට කරනවා. අපේ බලාපොරොත්තුව ජාතික ආරක්ෂාව කේන්ද්‍ර කරගත් 19+ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජනතා පරමාධිපත්‍ය, ජනතා ස්වෛරීත්‍ය සාක්ෂාත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නටයි අපි සැලසුම් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැතික ජනාධිපතිතුමාට ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට දෙන්න පුළුවන් උපරිම සහයෝගයේ ශක්තිය ලබා දෙනවා. ඒ වගේම අනාගතයේ සිදුවෙන්න නියමිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය එහි තිබෙන කාරණා පිළිබඳව ඉතාම ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියන කාරණය පදනම් කරගෙන අධිකරණයත් මේක විමසා බැලීම හොඳයි. අධිකරණයත් බලන්න ඕන මේක අපේ මූලික ව්‍යවස්ථා රාමුවට බාර ගන්න පුළුවන්ද. ඒක අධිකරණය බලලා අපිට නිරීක්ෂණ දීම හොඳයි. ඒ වගේම යම් යම් කරුණු පෙරගන්නත් ඕන. දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනාධිපති විභාගයේ දූර කාලය පහකට සීමා කිරීම, තරම් කළ හැකි වාර ගාන දෙකකට සීමා කිරීම, ඒවා ඔක්කොම ඉන්නේ 19. අන්න ඒ වගේ 19 එන වටිනා දේවල් අපි රැක ගන්න. අපේ මැතිවරණ ප්‍රකාශනයේදී අපි ඉදිරිපත් කරා 19 වෙනි සංශෝධනය හැකියක්මනින් ඉවත් කරනවා කියලා. මේ රටේ පළවෙනි වතාවට ඉතිහාසයේ 3/2 ජනතාවක් ඒකට අනුමැතියක් ලැබලා දීලා තියෙනවා. ඒ නොකරොත් අපි ජනතාවට ද්‍රෝහී වීමක් වෙනවා. මොකද අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා අපට තනි ආණ්ඩුවක් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න, 19 ඉවත් කරන්න බලය ලැබලා දෙන්නයි කියලා. ඒ බලය ලැබලා දීලා තියෙනවා ජනතාව. ඉතින් අපේ වගකීමක් යුතුකමක් වෙනවා ඒ ජනතාව වෙනුවෙන් ඒ කටයුතු ඉෂ්ට කරන්න. 21 සංශෝධනය මගින් 19 වෙනි ස්ථා සංශෝධනය හොසිකට 18 බලාත්මක කිරීමක් තමයි අද දවසේදී සිදු වෙන්නේ. සමන් මහත්මයා, 21 ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද? ඇත්තටම දැන් අපේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 78 මේ වෙන විට විවිධ අවස්ථාවන්වල විවිධ කාරණා මුල් කරගෙන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට මං හිතන්නේ අපේ ව්‍යවස්ථාව අවස්ථා 19ක් මේ වෙන විට විවිධ කරුණු එකතු කරලා සමහර මුල් ව්‍යවස්ථාවේ තිබ්බ සමහර දේවල් ඉවත් කරලා යම් විදිහක ඒ කාලීන අවශ්‍යතා මත ව්‍යවස්ථාව යම් යම් සංශෝධන ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් දැන් ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කිව්වහමම මේ රටේ මිනිස්සුන්ට බොහොම මේ තැතිගැන්මක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සංශෝධන අවස්ථා 19න් බොහොම තීරණාත්මක අවස්ථාවන් විදිහටනේ ගන්න අපි 13 වෙනි සංශෝධනේ 13 වෙනි සංශෝධනය පළාත් සභා ඉදිරිම බලය බෙදීම මූලික කරගත්තේ ඒ ක්‍රියාවලිය ව්‍යවස්ථාවෙන් සිදු කරපු මේක බොහොම තීරණාත්මක අවස්ථාවක්. බොහෝ කතා බහට ලක් වෙච්ච තැන්. ඊළඟට 18 වෙනි සංශෝධනය, ඊළඟට 19 වෙනි සංශෝධන. එතකොට මේ අවස්ථා තුන, මේ සංශෝධන 19 අතරින් මේ සංශෝධන අවස්ථා තුන බොහොම ජනතාව අතර කතාබහට, සංවාදයට, වාද විවාදවලට තුඩු දුන්නු දෙයක් බවට පත් වුණා. ඒ වගේම ඒ ව්‍යවස්ථා සංශෝධනයන් ඔස්සේ ගෙනාපු අතුරුඵල, ඒ වගේ නිෂ්පාදනය වුණු, ඒ වගේ ඇති වුණු අතුරු පළ විපාකත් අපි සමාජයක් විදිහට භුක්ති විඳිමින් ඉන්න අවස්ථාවක් මේ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය
සම්බන්ධව නැත්නම් ව්‍යවස්ථා සංශෝධනය කියන එක කිව්වහමම මිනිස්සුන්ට යම් විදිහක තැතිගැන්මක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒකට ඒක හේතුවක් තමයි දැන් මේ බොහෝ අවස්ථා අපි දකිනවා මේ වගේ යම් විදිහක වහලා ගහිල්ලක් තමයි කරලා තියෙන්නේ. හරි, නිකන් පවතින දෙයක් මවාපාලා පවතින දේ කියලා ඊට යටින් වෙන අරමුණක් සාක්ෂාත් කරගන්න ගත්ත උත්සාහයන් මේ පිටිපස්සේ තියෙනවා. දැන් 13 වෙනි සංශෝධන අවස්ථාව ගත්තොත් ඒකට එක උදාහරණයක්. දැන් 19 සංශෝධනය ගත්තත් ඒකට එක උදාහරණයක්. ඉතින් ඒ නිසා මේ 20 වෙනි සංශෝධනයේදී යම් විදිහකට උත්සාහ ගන්නවා අර අතීත තත්වයන් කොයි හැටි වෙතත් ඊට ආසන්නතම බලපාපු 19 වෙනි සංශෝධනයේ තිබුණු යම් යම් අහිතකරයයි සම්මත කාරණා ඉවත් කිරීම සහ අනික් අතට 18 වෙනි සංශෝධනයේ තිබුණු යම් සාධනීය ලක්ෂණ භාවිතයට ගන්න. 19 20 වෙනස් වෙන්නේ කොහොමද? දැන් මෙහෙම මේකේ මං හිතන්නේ මේ ඔබ ඔය අහන කාරණේ දැඩි මේ නෛතිකමය සහ වෙන දේශපාලන විද්‍යාත්මක විග්‍රහයකට තමයි අපට යන්න සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යහපාලන ආණ්ඩුවෙන් අරගෙන එන්නෙම ඒකේ ප්‍රධානම එක කාරණයක් තමයි මේ ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම. ඊළඟට අනෙක් අතට ඒකොල්ලෝ තව වෙන අතිරේක කාරණා විදිහට අරගෙන ආවා ජනාධිපති ධූරකාලය 18 වෙනි සංශෝධනයේ ඇති කරලා තිබුණු ජනාධිපති ධූරකාලය යම් විදිහකට 18 වෙනි සංශෝධනයේ මම හිතන්නේ අවස්ථා 3ක් බවට පත් කරලා තිබුණා ජනාධිපති ධූරකාලය. ඒකට යම් විදිහක සීමාවක් අරගෙනවා ජනාධිපතිවරයාගේ කාලය, ඊළඟට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවන්න තියෙන බලතල, ඒ විසුරවීමට යන කාලවකවානු, මේවා 18 වෙනි සංශෝධනයේ තිබුණු දේවල් සහ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු මුල් දේවල් 19 වෙනි සංශෝධනයේදී යම් විදිහකට වෙනස් කිරීමක් කරා. දැන් ආණ්ඩුව විසුරවන්න නම් ජනාධිපතිවරයා ඒ සඳහා වසර හතරක වගේ කාලයක් මං හිතන්නේ බලන් ඉන්න වෙනවා. නමුත් දැන් 20 වෙනි සංශෝධනයෙන් මේ අය ඉදිරිපත් කරනවා වසරක් ඇතුළත ඕනනම් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තු විසුරුවා හරින්න පුළුවන්. එතකොට දූර කාලයේ වගේ සීමාවන් මං හිතන්නේ දූර කාලයේ අවස්ථා මේ දෙක කියන එකේම තම්පත් මේ ජනාධිපති දූර කාලයේ දේශරයයි වසර පහ එතනම රඳවලා තිබෙනවා. ඊට අමතරව දේවතාවකට වැඩිය ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් නැහැ. ජනතා පොරොන්දුවක් ඉටු කිරීමක් සහ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඊළඟට අනිත් එක තමයි අර ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න තිබුණු වසර 35 වයස අවුරුදු 35 කියන එක අවුරුදු 30 දක්වා අඩු කිරීමක් මම හිතන්නේ 20 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරනවා. ඉතින් දැන් මේ කරුණු අරන් බලහම අපට දැන් මේ ව්‍යවස්ථාව අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික තත්වයන් සහ ඒ සංශෝධන මගින් ඇති කරපු තත්වයන් අරගෙන විග්‍රහ කරලා බලහම අපට අවශ්‍ය වෙන්නේ කුමන අර්ථයෙන් ගත්තත් ස්ථාවර රටක් සහ ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරගන්න ඒ අවශ්‍යතාවය රටේ ජනතාවට තිබෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව අද ඉදිරිපත් කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතින් සිදු වෙන්නේ 19 අහෝසි කරලා 18 සංශෝධනය නැවත හඳුන්වා දීමක් නැවත යාමක් අයවැයට පෙර මේ සිදු කළ යුතු තිබෙනවා සහ ඉදිරියට යාමට අවස්ථාවක් කර ගැනීම සඳහා මෙවැනි අවස්ථාවකට මේ පිවිසීමක් විදිහට දක්වනවා. මේක රටට අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් මෙහෙමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් කරෙන්නේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා හඳුන්වන්නේ රටේ තියෙන මූලිකම නීතිය. එතකොට මේ නීතිය මත තමයි රටේ දේශපාලන ස්ථාවර බව, ආර්ථික සංවර්ධනය, අනික් පැත්තෙන් ගියාම විදේශ සම්බන්ධතා, අනික් පැත්තෙන් ගියාම පාලනය, පාලන තන්ත්‍රය, නීති, මේ සියල්ලම මේ මත තමයි තීරණය වෙන්නේ. එතකොට අපි දැන් මේ 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන සමහර විවේචන අරඹලාම ඒකේ දැක්වෙනවා යම් විදිහකට රට අස්ථාවර වෙන තැනකට මේ 19 වෙනි ව්‍යවස්ථාවේ තිබුණු ඇතම් වගන්ති, ඇතම් නීති ප්‍රතිපාදන රට අස්ථාවර කරන තැනකට
තල් වුණා කියන එක. දැන් අපි දැක්ක ජනාධිපති මත එක පැත්තක අගමැති මත එක පැත්තක ක්‍රියාත්මක කිරීමට යමේදී පසුගාමි මන්දගාමි සබඳතා. අනෙක් පැත්තෙන් ඉදිරිපත් වෙන තවත් අදහසක් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ යම් ව්‍යාකූලභාවයක් හදලා තියෙනවා කියන එක. දැන් මේවා නීතිමය විදිහට අතරම නීති ශාස්ත්‍රයේ මේවා තර්ක කරන්න ඕන දේවල්. දැන් ඔය ස්වාධීන කොමිසම් සභාවල සංයුතිය හා සම්බන්ධව තියෙන ස්වාධීන කොමිසම් සභාවල පත් කිරීම හා සම්බන්ධව තියෙන දේවල් මේවා යම් විදිහක අස්ථාවර ව්‍යාකූල තත්වයක් ඇති කරන්න හේතු වුණා කියන විවේචන 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙනවා. ඊළඟට 19 ගේනකොට ඉදිරිපත් කරන්නේ 18 වෙනි සංශෝධනය දැඩි ඒකාධිපති එහෙම නැත්නම් එකතැනකට බලය කේන්ද්‍රගත වෙච්ච අතුනොමතික පාලනයක් හදන්න රට තල්ලු කරා කියන එක තමයි 19 වෙනි සංශෝධනය ගේනකොට ඒ අය ඉදිරිපත් කළේ. දැන් කොහොම නමුත් අපි පොදු මහජනතාවගේ පැත්තෙන් අරන් බලහම දැන් මිනිස්සුන්ට රටේ ජනතාවට මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන මේ සංකීර්ණ මේකේ තියෙන නීති තර්ක සහ ඒවා වැටහෙන්නේ නැහෙනි. මිනිස්සු ඉල්ලා සිටින්නේ ඒ මිනිස්සුන්ට නිදහසේ සුවෙන් කාලා බීලා තමන්ට සතුටින් මේ සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න කියන එක. ඒකට ඒකට කියන නම මොකක්ද කියන එක වැඩක් නැහැ. ඒක සමාජවාදයේද එහෙම නැත්නම් ඒක මේ වෙන මේ 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 මිශ්‍ර වෙච්ච සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේද එහෙම නැත්නම් ඒක ධනවාදයේද ඒකට කියන නම ආණ්ඩුකරණය හඳුන්වන නම වැඩක් නැහැ. එතකොට ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන නීති රීති ප්‍රතිපාදන සංකීර්ණතාවයන් ගැන පොදු මහජනතාවට ඊතරම් ලොකු අවබෝධයක්වත් නැහැ. අපේ රටේ වගේ දේවල් අපි ගැඹුරින් සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණේ තමයි ස්ථාවර රටක් ගොඩනගා ගන්න එක. අනෙක් අතින් ආර්ථික සංවර්ධනය අපි අපේ අරමුණ වන්න විය යුතු වන්නේ අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා මේ රට මෙහෙවන එක. හරි, එතකොට අපට අපි ලෝකයේ යම් විදිහක සංවර්ධන දිශානතියට යොමු වෙනවා නම් අපි යම් විදිහක භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන වැඩබිමක් බවට මේ රට පත් වෙන්න ඕනේ. එතකොට දැනට තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාව හා සම්බන්ධව තියෙන සමහර ඒ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න කරන බාධාවන්. හරි, අන්න ඒවා ඉවත් වීම මං හිතන්නේ ඒක 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 20 වෙනි සංශෝධනයේදී මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕන. අනික තමයි ජාතික ආරක්ෂාව වගේ දේවල් සම්බන්ධව. ඊළඟට ඒ සම්බන්ධව මොකද රටක ස්ථාවර පැවැත්ම අතිශය වැදගත් වෙනවා. එතකොට මේ ස්ථාවර පැවැත්ම සඳහා දේශපාලන ස්ථාවරභාවය වගේ අනිත් පැත්තේ ජාතික ආරක්ෂාව වගේ දේවල් පිළිබඳව අපි හිතන්න වෙනවා. මොකද ජාතික ආරක්ෂාව මත තමයි ආර්ථිකය රඳා පවතින්නේ. එතකොට ආර්ථිකය දියුණු වුණාම තමයි රැකී ආරක්ෂා උත්පාදනය වෙන්නේ. දැන් අර ආර්ථික විශේෂඥයෝ කියන එකක් තමයි මේ මේ අර්ථ ක්‍රමය දියුණු වුණාම ඒ රටේ ඉන්න අන්ධයන්ට ස්පේන් නැති අයට කතා කරන්න බැරි අයට විවිධ මේ 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 අංගවිකලතාවයන්ගෙන් ශරීර දුර්වලතාවයන් වලින් පෙළෙන අයට පවා රස්සා ලැබෙන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕන දේ තමයි මේ 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 ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධන පිළිබඳව මේ සාකච්ඡා කරන මේවා ඉදිරිපත් කරන ඒ පාර්ශව කළ යුතු දේවන්නේ මේ රට ඉදිරියට අරගෙන යන නිදහසෙන් පස්සේ අවුරුදු 72ක් අපි ගෙවලා තියෙනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවන් දෙකක් ප්‍රධාන වශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. දෙවෙනි එක දැන් මේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ. රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙල, ඒ ක්‍රියාකාරී වැඩපිළිවෙලට යම් ශක්තියක් දෙන නීති අධිකරණ ව්‍යවස්ථාදායක සහ විධායක මේ මේ ත්‍රිත්වය පිරිපහදු කරගන්න එක සහ අනෙක් අතට ඉදිරියට යන්නට යම් විදිහකට සීමා මායිම් පැනවෙන අහිතකර වගාන්ති නැත්නම් අහිතකර නීති ප්‍රතිපාදන ඉවත් කරන එක. ඉතින් ඒ නිසා මේක බොහොම තීරණාත්මක අවස්ථාවක් වන්නේ ප්‍රජාවක පැත්තෙන් අන්න ඒ හේතු කාරණා නිසා. නිශාර ප්‍රනන්ද මහත්මයා, දැන් රටක ඉදිරි ගමන් මඟක් සැලසුම් කරලා වසර පහක කාලයක් ගමනාන්තයක් යන බලාපොරොත්තු වෙන දැන් ජනාධිපතිතුමාගේ දුරකාලයේ නොවැම්බර් වෙනකොට වසරක් ගෙවිලා ඉවර වෙනවා. තවත් මාසයක කාලයක් පමණයි තියෙන්නේ. දැන් මේ ස්ථාවර රටක් ගොඩනගන්න, ආර්ථික ප්‍රබෝධයකින් යුක්ත රටක් ගොඩනගන්න, ආයෝජකින් ගෙන්න ගන්න මේ අවශ්‍ය දේ සියල්ල කරන්නට අයවැය ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙවැනි කාර්යයකට අතපවන්නේ පහසු ක්‍රමවේදයකට යාමේ නිසා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. දැන් ජනතා නියෝජිතෙන් තමයි මේ ක්‍රියාදාමය පාර්ලිමේන්තු තුළ සිදු කරන්නේ. එහි සාර්ථක අසාර්ථක භාවය රටට පෙන්නුම් කරන්නේ. ජනතා නියෝජිතයින්ගේ කාර්යභාරය, ජනතාවගේ නියෝජිතය තමයි දිස්ත්‍රික් මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එතුමන් ලගේ කාර්යභාරය මේ අවස්ථාවේ කුමක් වෙන්න ඕනද?
ඔව් මං හිතන්නේ දැන් මෙතෙන්දී අපි ගම්මට්ටමින් පටන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මම අර ඉස්සල කිව්වා වගේ මහජන මතය තියෙන මතය ගොඩ නැගීම වෙනස් කිරීම මේ සියල්ල ඇත්තටම විධිමත් අවිධිමත් ක්‍රමානුව සිදු වෙනවා. දැන් වෙනත් ඉදකින් කියනවා නම් අපි සංකල්පයක් තියනවා මිනිස්සු ඒ තියෙන මහජන මතයට සමාජ ආයෝජනය කරනවා කියන එක. ඒකට අනුයෝජනය කරනවා. එතෙන්දී දැන් මේ වගේ සාකච්ඡා විධිමත්ව වෙන සාකච්ඡා වුණත් අවිධිමත් වෙන සාකච්ඡා වුණත් වැදගත් වෙනවා. එතකොට ඒ විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ දැන් අපේ ඉස්සලා කදේශකටතුමා කිව්වා වගේ මිනිස්සුන්ට මේ පිළිබඳව ඇත්තටම පැහැදිලි අවබෝධයක් තියෙනවද? ඒක අවශ්‍යද? එතකොට ඒ සියල්ල තීරණය වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ අභිලාෂ අනුව. නමුත් මං හිතන්නේ මහජන නියෝජිතයන්ගේ මෙතනදී වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ගම්මට්ටමින් ඒ අයව යම්කිසි ආකාරයකට මේකේ වාසී අවාසී දෙකම සම්බන්ධයෙන් දැනුවත් කිරීම. එතකොට ඒගොල්ලන්ගත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සංවර්ධන ක්‍රියාදාමයට ඍජුව ඒගොල්ලන්ව සම්බන්ධ කර ගැනීම වැදගත් වෙනවා. මෙතනදී අනිත් එක තමයි අපි මේ අමතක කළ යුතු නෑ, දැන් ලෝකේ මේ කොවිඩ් 19 නිසා විශාල වශයෙන් ආර්ථික සහ සමාජ ප්‍රශ්න ගොඩනැගිලා තියෙනවා. මේක ලෝක මට්ටමින් ඇති වෙන එකක්. දැන් ඒකම තමයි අපි දන්න කාලුගුණික දේශගුණික විපර්යාස, ඊළඟට නාගරීකරණය, මේවත් එක්ක ඊට පස්සේ ගෝලීයකරණය, මේවත් එක්ක විශාල වාද විෂයන් සහ ගැටලු වලට රටක් විදියටත් අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. මේවා විශාල අභියෝග ඉදිරියේදී තියෙන. ඊට පස්සේ අපේ තියෙනවා මේ කියන්නේ ශාස්ත්‍ර අභියෝග වෙනම තියෙනවා. දැන් ඊයේ ජනතුමායි කතාවිතේක පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අපිට වෙනම අපේ ජාතික මට්ටමේ තියෙන අභියෝග තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය මට්ටමේ තියෙන අභියෝග තියෙනවා. සංවර්ධනය වෙන්න පුළුවන් ඒක ආර්ථික විශ්යන් වශයෙන් වෙන මේ සමාජමය වශයෙන් උත් වෙන එක. එතකොට දැන් මේවා ජයග්‍රහණය කර ගැනීම සඳහා එක පැත්තකින් යම්කිසි ආකාරයකට ප්‍රතිපත්ති අපිට අවශ්‍ය වෙනවා. ප්‍රතිපත්ති ගොඩනැගීම ක්‍රියාත්මක කිරීම සහ ඇත්තටම මේවා ක්‍රියාත්මක කරනකොට නීති රාමුවෙන් ඇති වෙන සහයෝගය මේක එකක්. දැන් අපි කිව්වොත් දැන් අයවැය ඉදිරිපත් කිරීමට පෙර. එතකොට දැන් ඇත්තටම දැන් ඉදිරි අවුරුදු 5 හරි ඉදිරි අවුරුදු 2 හරි ඒ තුල මේ රජයේ ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාවට නංවන්නේ කියන එක නෙමෙයි ලියවිල්ලෙන් එන්නේ. හරි, එතකොට මොකද්ද අපේ අභිලාෂ? ඒවා අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක. එතකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් යම්කිසි ආකාරයකට මේ තියෙන රාමුව වෙනස් විය යුතුයි කියන එක මේක ඉක්මනින් කිරීම සඳහා සංගතනේ. එතකොට ඒක එක පැත්තක්. ඊට පස්සේ අනිත් එක තමයි මම කියන්නේ මහජනයාව මේ පක්ෂ විපක්ෂ දෙකටම මේ මහජන මතය වෙනස් කිරීම සඳහා විශේෂයෙන්ම මේ මහජන නියෝජිතයන්ගේ කාර්යභාරයක් තියෙනවා. අනිත් එක තමයි දැන් තව එකක් තමයි මෙතනදී අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ මේ නීති රාමුව වෙනස් වීම තුළ අපි කාර්යක්ෂමව වැඩ කරේ නැත්නම් මේක අපිට රටේ ඉදිරියක් පිළිබඳව ඇත්තටම සංවර්ධන පිළිබඳව අපේ කතා කිරීම ගැටලුකාරී. දැන් සමහර වෙලාවට තියෙනවා අපි දන්නවා ප්‍රතිපත්ති තියෙනවා, මේවා ක්‍රියාත්මක වෙන්නේ. හරි, එතකොට එතනදී ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපත්ති වල නෙමෙයිනේ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විදිහේ. හරි, එතකොට ඒ නිසා අපි මෙන්න මේකත් අවබෝධ කරගෙන ඉදිරියට යා යුතු කරුණක් විදිහට තමයි සුදම්ම මට ඇත්තටම පෙන්වන්න දෙන්නේ. සමහර වෙලාවට තියෙන්නේ අපි සැකස්ප හදලා ඔක්කොම තියෙනවා, හැබැයි මේක දුවන්න හරි මිනිසක් නැහැයි කියන එක. හොඳයි, ඔබට පුළුවන් දුරකථන ඔස්සේ අදහස් ඉදිරිපත් කරන යෝජනාවක් අදහසක් ඇත්නම් කතා කරන්න පුළුවන් 011-2-69-46 011-2-69-47. අද අප විශේෂයෙන්ම 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ රටේ ඉදිරි ගමන් මඟ නිමිත්තෙන් තමයි වැඩ කරන රටක දිශානතය තීරණය කරන ජනතා නියෝජිතයන් සතු වගකීම පිළිබඳ අවධානය යොමු කරමින් කතා කරන්න සූදානම් වන්නේ. අපි බලමු දුරකථන ඇමතුමක් තියෙන කවුද කතා කරන්න කියලා. අයබෝවන්. අයබෝවන් මම දකුණු පළාතේ මම ඇත්තට මේ සාකච්ඡාවේදී මාතෘකාවට වැදගත් විදිහට තීරණය කරනවා. මොකද අපිට හැම වෙලේම මේ වගේ මාතෘකා වටිනවා. අද අපිට තීරණ දෙයක් තමයි සිහපු පහන්සියුරු එහැගේ තියෙන අදහස් උදහස් ගැන සම්පූර්ණ සාකච්ඡා කිරීමක්. දැන් මාතෘකාව යටතේ අපිට පුළුවන් කතා කියන ගමට කියන ගමත් එක්ක විග්‍රහ කරන කතාව. ඒක පක්ෂ විපක්ෂ නෙවෙයි කියන්නේ. රටට යම්කි යහපතක් වෙන දෙයක් නම් ව්‍යවස්ථාව ඒ සම්බන්ධ දැනුවත් වීමක්. දැන් අද මේක දැනුවත් වීමක් නෑ. මොකද කරන්නේ දෙපැත්තට බෙදෙන ඡන්දෙක් පස්සේ ආයි කුලකාර හොඳ දෙයක් කරන තැනදී හොඳට අත දීමක් කරලා නරක ඉදී විග්‍රහ දෝගන්නේ පැහැදීමක් සේවයක් වෙනවාද කියන අදහස අපිට වෙන්න ඕන.
හොඳයි බොහොම ස්තුතියි අපේ දුරකථන අංකයේ 0112 69 46 0112 69 47 සුභරති සංවාද මණ්ඩපයට ඔබට එක්වන්න පුළුවන්. සමන් මහත්මයා දැන් විශේෂයෙන්ම අපි යමක අඩුපාඩුවක් නම් තමයි ඊළඟ පියවර නිවැරදි කරගන්නමින් ඉදිරියට යන්නේ. අපිට මතකද කොමිසම් සභාපත් කිරීමේදී මැතිවරණයක එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍ය වේලාවටත් මැතිවරණ කොමිසමට මැතිවරණයක් ලබා දීමට නොහැකි නම් කොයිතරම් ස්වාධීනද යන්න සාමාන්‍ය මනුස්සයා සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කර සිටියා. රටේ ආර්ථිකය මහා විශාල යුද්ධයකින් ගොඩාපු මිනිසුන් සාමාන්‍ය ජන ජීවිතයේ ආරක්ෂා පිළිබඳව බියක් ඇති වුණා වගේම එයින් පාස්කු ප්‍රහාර වගේ ඒවායින් ජනතාව යම් කිසියම් කලකිරීමකට එහෙම නැත්නම් ඛේදවාචකයකට මුහුණ දුන්නා. ඒතකොට අපේ රට කිසියම් ආකාරයක ආපස්සට යාමක් වගේ දෙයක් තමයි ජනතාව අර්ථ ගැන්වුවේ දහනමයක් එක්ක විශේෂයෙන් ජනාධිපතිතුමා එකමතයක අගමැතිතුමා එකමතයක විධායකයේ තියෙන බලතල අඩු වීමත් එක්ක කියන කාරණාව මේ මේ වැනි කාරණා ගත්තාම 19 විසුවෙන සංශෝධනට අපිනවා මේ තිබෙන අඩුපාඩු මොනවද? ඇත්තටම දැන් අපේ නිසාර ප්‍රනාන්දු මහත්මයාත් මේකේ කාරණා කිහිපයක් සඳහන් කළා. ඒ තමයි දැන් මුළු ලෝකෙම ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙන ලෝකේ ඉන්න දැවැන්ත රාජ්‍ය අපි දකිනවා ඇස්පනා පිට යම් විදිහකට දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් අස්ථාවර වෙන ස්වභාවයක්. එතකොට දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය යම් විදිහකට සකස් වෙන්න ඕන වෙන්නේ මේ වගේ කියන්නේ රටේ ජනතාවගේ දේශපාලනයේ එහෙම නැත්නම් ආර්ථිකයේ ස්ථාවර පැවැත්ම ආරක්ෂා කරගෙන යන්න. නමුත් දැන් මේ මොහොතේ අපි ඇත්තටම 20 වෙනි සංශෝධනය තුලින් මම විශ්වාස කරන්නේ අවධානය යොමු කළ යුතු මූලික කාරණා ගැනත් අවධානය යොමු කරලා තිබෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම දැන් රට මේ යම් ආපදා සම්පන්න අවස්ථාවක රටේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා කොහොමද බලතල යම් විදිහකට විමධ්‍යගත වෙන්නේ සහ ඒවා ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි දැක්කා අවස්ථා කීපයකදී අපි යුද්ධ අවුරුදු 30ක 30 අවුරුදු යුද්ධමය අවස්ථාවේදී අපි දැක්ක අපේ සමාජ සංවිධානය කොහොමද සකස් වුණේ, ඊළඟට පාස්කු ප්‍රහාරය වගේ අවස්ථාවන් වලදී කොහොමද රටේ සංවිධාන ව්‍යූහය සකස් වුණේ, දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක රටේ කොහොමද සංවිධාන ව්‍යූහය සකස් වුණේ. දැන් මෙන්න මේ තැන්වලදී අපි දැක්ක ප්‍රධාන දෙයක් තමයි යම් යම් ප්‍රජාව සඳහා යම් යම් කටයුතු සුබ සාධන වැඩ සංවර්ධන කටයුතු දැන් යුද්ධ කීම් වගේ ගත්තාම යලි පදිංචි කිරීම වගේ දේවල් අනිත් පැත්තෙන් සිවිල් පරිපාලන ස්ථාපිත කිරීම වගේ අවස්ථාවන් වල ඊළඟට එයාලගේ මූලික සංවර්ධන කටයුතු වගේ දේවල් සිද්ධ කරනකොට තියෙන යම් යම් සීමාවල් යම් යම් බාධාවන් යම් යම් සීමා කිරීම මෙන්න මේවා සම්බන්ධව අපට අපේ ව්‍යවස්ථාව ඇතුළේ තියෙන ප්‍රතිපාදන මොනවද, ඒවා පිළිබඳව තීරණ ගන්න අනම්ම්‍ය ලෙස තීරණ ගන්න පුළුවන් ඍජු තීරණ ගන්න පුළුවන් තියෙන නීති ප්‍රතිපාදන මොනවද කියන එක. දැන් නමුත් අපි මේ දැන් මේවා තමයි අතරම අපි සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැතුව අපි දැන් මම විශ්වාස කරන්නේ මේ 20 වෙනි සංශෝධනය සහ සම්බන්ධව මේ තියෙන සාකච්ඡාව විශේෂයෙන්ම රජයේ පැත්තෙන් රජය මේක මේ හරිතනින් අල්ලගත්තේ නැහැ. අර ත්‍රිපිටකයේ එක සූත්‍රයක් තියෙනවා මේ අලගද්දූපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ හසු කර ගැනීම. දැන් උදාහරණයක් ගත්තොත් එම සර්පයා හරියට හරි තැනින් අල්ලන්න ඕනේ. දැන් සර්පයාගේ වලිගෙන් වගේ අල්ලුවොත් මේක දෂ්ට කරනවා. හරි, දැන් මට පේන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවත් 20 වෙනි සංශෝධනය සම්බන්ධවත් මේ ආණ්ඩුව මේක හරිතැනින් අල්ලගත්තේ නැහැ. සමහර විට අපි දකිනවා මේකේ තියෙන මේකේ තියෙන යහපත මේකේ තියෙන අවශ්‍යතාවය ජනාධිපතිතුමාටම රැස්වීමක් තියලා පැහැදිලි කරන්න වෙනවා. එතකොට මේක පිළිබඳව තියෙන නීති විසරදය මේවා කෙටුම්පත් කරන උදවිය මේවා සම්බන්ධව එක එක ලෝකයේ තියෙන අනෙක් දේවල් අධ්‍යයනය කරලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරලා මෙහි යම් යම්
සාධනීය ලක්ෂණ මේ පිළිබඳව කාලීන අවශ්‍යතාවයන් පිළිබඳව මතු කරන්න අවශ්‍යය මම හිතන්නේ මේ සාකච්ඡාවට එතරම් බඳුන් වෙලා නැහැ. එතකොට මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව තියෙන මේ සාකච්ඡාව අද දේශපාලන ක්ෂේත්‍රයට ගිහිල්ලා. මේක දේශපාලන වේදිකාවේ උණුසුම් අදහසක්. දැන් අර කුරුණෑගල පැත්තේ ඉන්න නලින් මණ්ඩාර කියලා මන්ත්‍රීවරේ තුෂාර ඉඳුනිල්. දැන් එතකොට හේෂාවිතාන්ද මේ උදවිය තමයි මේ මේ ප්‍රනාන්දු මහත්තයා මේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නේ. මේ ව්‍යවස්ථා ඔස්තාරලා ශාස්ත්‍රීය ගැඹුරක් නැති මේ ආණ්ඩුක ව්‍යවස්ථාව අල්ලලවත් පෙරලලවත් බලලා නැති මේ ගැන හසර අවබෝධයක් නැති උදවිය මොකක් හරි තැනක කෑල්ලක් අල්ලගෙන අවිල මේක මහ විශාල විදියට මේකේ තර්ක විතර්ක කරනවා. එතකොට වෙන්නේ මොකක්ද මේකේ තියෙන සැබෑ මොකක් හරි දැන් අපි ගත්තොත් 20 වෙනි සංශෝධනයේ තියෙන දුර්වලතාවයක් ගමුකෝ අපි. ඒක යටපත් වෙනවා වෙන එකක් උඩට එනවා. හරි එතකොට ඒකෙන් අන්තිමට පීඩාව විඳින්නේ කවුද? දිගු කාලීනව ගත්තාම රටේ ප්‍රජාව. දැන් මේ පාලන තන්ත්‍රය මේක කාලෙන් කාලයට වෙනස් වෙනවනේ. දැන් මේ උදවිය ඇවිල්ලා මේ සංශෝධනය කරලා සමහර විට 20 වෙනි සංශෝධනයේ වැඩ ගන්න වෙන්නේ මේ විපක්ෂයේ ඉන්න අයට. ඒගොල්ලෝ බලයට පත් වෙනව තමයි මේක මේ මේ ක්‍රියාත්මක කරන්නේ. දැන් ඒ නිසා මේ මේක අපි වටහා ගත යුතුයි. මොකද දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේක කල්පවත්නා නීතියක්. එතකොට දැන් අද ආණ්ඩුවත් හදනවා ආණ්ඩුවට මේ සඳහා ජනවරමක් තියෙනවායයි පවසමින් උනුත් යම් යම් කාරණාවලට එළඹෙන. ඉතින් අපි දකිනවා සමහර විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ගේ කතා බහ ඇතුළෙත් ගත්තාම නිකන් දැඩි නිකන් අත්නෝමතික නැත්තම් හිතුවක්කාර එහෙම ස්වභාවයක් ආණ්ඩුව පැත්තනොත් ඉදිරිපත් වෙනවා. එතකොට විපක්ෂ පැත්තෙන් ඉදිරිපත් වෙන කතාව බොහොම නිකන් ලදරු බොහොම මේ මේ ඊට වඩා බොහොම ප්‍රාථමික මට්ටමක තියෙන. ඉතින් මේ කතා ඔක්කොටම මැදි වුණාම මොකද්ද වෙන්නේ? මේ සංශෝධනවල තිබෙන මේකේ සැබෑ හරය මේ වගේ තියෙන සැබෑ අවශ්‍යතාවය දැන් මේක මේ සංශෝධන අවශ්‍ය වෙන්නේ ජනතාව සුබ සාධනයේ සඳහානේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහානේ, නිෂ්පාදන ආර්ථිකයක් සඳහා රට මෙහෙයවීම සඳහානේ. අන්න ඒ වගන්ති හරි ඒවා ඒ වගේ තියෙන බලය අඩු වෙනවා. අපි මේක වෙන කැලලක් අල්ලගෙන ඒක සාකච්ඡා කරන ජනාධිපතිවරයාට අවුරුද්දෙන් අවුරුද්ද මේක විසිරවන්න පුළුවන් ඒ වගේ එකක් ගන්නවා. ඊළඟට එහෙම නැත්නම් මේ මේ විදේශ පුරවැසිභාවය තියෙන කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වගේ කියන මෙන්න මේ වගේ දෙයක් අරගෙන මේ මේක සාකච්ඡා කරනවා. ඉතින් මේ කොයි පාලන තන්ත්‍රයෙන් මේවා හැදුවත් අපි දකින්නේ අපේ මේ මේ සංශෝධන 19ම අරගෙන අරන් බැලුවත් එහෙම මේවා යම් විදියකට යම් යම් අවස්ථාවල යම් පක්ෂග්‍රාහී යම් අත්නෝමතික යම් හිතුවක්කාර විදිහකට තමයි සමහර අවස්ථාවන් වල මේවා කෙරලා තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන මේ රටේ සිවිල් ජනතාව විදිහට විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව මේ රටේ මිනිසුන්ට අති විශාල විශ්වාසයක් තිබෙනවා. ඉතින් ඒ නිසා එතුමාට තමයි මේ ජනවරම ලැබිලා තියෙන්නේ. එතකොට එතුමා ගැන මේ රටේ විශ්වාසයක් තියෙනවා. මොකද අවස්ථා 19 19 ඇතුළේ අවස්ථා කීපයකදීම තීරණාත්මක අවස්ථාවන් වලදී විවස්ථා සංශෝධනය කියලා ජනතාවට වහලා ගහන එක කළේ. නමුත් 2020දී එහෙම ජනාධිපතිතුමා එහෙම නොකරයි කියන විශ්වාසය මේ රටේ පොදු ජනතාවට තියෙනවා. ඉතින් මිනිස්සු බොහොම නිස්සාරණ අධ්‍යාසයෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. අපට මේ යහපතක් මේ සංශෝධනයෙන් මේ මේ සාමාන්‍ය ප්‍රජාවට ජනතාවට යම් යහපතක් මේ ඔස්සේ සිදු වෙයි කියලා. හදයි අපි බලමු දුරකතන ඇමතුමක් තියෙන ඔබට අවස්ථාව. ආයුබෝවන්. ආයුබෝවන්. මම කියන්න හදන්නේ දැන් අපේ පළාත් සභා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවලදී කෙරෙන හරිය මදි කියලා මට හිතෙනවා. මොකද මේ පළාත් සභා නිසා මේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල වුණත් කරන්න තියෙන ඉඩකඩ මේවා හැරෙනවා. අනික මේ පළාත් සභා කියන ඒවා අපිට මේ අවශ්‍යතා අවශ්‍යයි කියලා පේනන්නේ පෞගේ කාලෙ දිගටම. අනික අනික රටවල්ල වුණත් මේ මධ්‍යම ආණ්ඩුවෙන් බෙදිලා තියෙන ඇමරිකාව ගන්නකො මේ කොවිඩ් සංගතය අවුල්ුනේ ඒගොල්ලන්ගේ මේ මූලික රජයේ අනන්ත කීකරු වෙන නැති කටි හිටපු නිසා. ඉතින් අන්න ඒකත් සාකච්ඡාවට බාජර වෙන හොඳයි කියලා මට හිතෙනවා. හොඳයි නිෂාර මහත්මයා, දැන් අපි කතා කරන්නේ ජනතාවගේ තියෙන අවශ්‍යතාවය. දැන් වෙන වසරවල් වලට වඩා නැති අවශ්‍යතාවයක් අපිට කොවිඩ් වසංගතයත් එක්ක ආවා. ලෝකයේ කිසියෙකු නොසිතූ තත්ත්වයකට මුහුණ දුන්නා. අපි වසර 30ක යුද්ධයක් පිළිබඳ කතා කරන හැබැයි රටට ආවේනික සැලැස්මක් ඇති කරගෙන වැඩපිළිවෙලක් ඇති කරගෙන ඒ සඳහා නායකත්ව දීලා ඒක ජය ගන්න මුළු ලෝකෙම පුදුමයට පත් කරමින් පුළුවන් වුණා. සමහර දේවල් ව්‍යවස්ථාව නිසා පහසු වුණා, සමහර දේවල් ව්‍යවස්ථාව නිසා අපහසු වුණා. දැන් ජනතා මත තියෙනවා මේ වගේ
මේ වගේ දැන් නව ව්‍යවස්ථාවකට යාම ඉදිරි කාලයේදී සිදු වෙනවා. එතකන් තමයි මේ විසන සංශෝධන පාර්ලිමේන්තුවට සභාගත කිරීම අද සිදු වෙන්නේ. මේ කාරණාව ඔබ දකින්නේ කොහොමද? ඔව් දැන් අපිට දැන් මේ විසුවේනේ සංශෝධනයෙන් පස්සේ නව ව්‍යවස්ථාවක් ගෙන එනවයි කියන කාරණේ දැන් එනවා. එතකොට මොකද මේක දැන් 19 වතාවක මේක යම් යම් වෙනස් කිරීම් කරලා තියෙන නිසා. නමුත් දැන් මං කැමති මේක මහජනතාවගේ පැත්තෙන් බලන්ඩ විශේෂයෙන්ම දැන් නව ව්‍යවස්ථාවක් ගෙන එනකොට ඒකේ විශාල ක්‍රියාවලියක් තියෙනවා. ඒක ඒ සඳහා මං හිතන්නේ දැන් කොමිටියක් පත් කරලා තියෙනවා කියන මං දැක්කා. නමුත් දැන් අපි බැලුවොත් දැන් විශේෂයෙන්ම දැන් ඔය කොවිඩ් වසංගතය පැත්තෙන් ගත්තොත් එහෙම දැන් එතනදී ඇතිවෙච්ච ඔය ආර්ථික සමාජීය වශයෙන් විශේෂයෙන්ම ගෝලීය වශයෙන් සහ ලංකාවට ඇතිවෙච්ච බලපෑම අපි බැලුවම රැකියා ඒ කියන්නේ වියුක්තියේ ප්‍රමාණය යම්කිසි ආකාරයකට ඉහළ යෑම, ඊට පස්සේ සමාජමය වශයෙන් පවුල කෙරෙහි ඇති කරපු බලපෑම යම්කිසි ආකාරයකට අපිට මේ පෞගිය ඒ කියන්නේ මේ විශේෂයෙන්ම ලොක්ඩවුන් පීරියඩ් එකේදී අපිට දකින්න තිබ්බ දෙයක්. දැන් මෙතනදී මම කියන්න ඕනේ දැන් මෙතනට අපි දැන් කොවිඩ් වලදී අපි ඇත්තටම අපි කරේ රෙස්පොන්ස් පැත්ත, ඒ කියන්නේ ප්‍රතිචාර පැත්ත. ඒක ඉතාමත්ම දැනට සාර්ථකයි. අපි ලෝකේ රටවල් අතින් ගත්තම ඒක හරි සාර්ථකයි. නමුත් දැන් මෙතනදී දැන් හුඟක් අය තර්ක කරන එක තමයි ඉදිරිය සඳහා අපි සූදානම්ද කියන එක. ඉදිරිය යම් කිසි දැන් මේක දැන් මම දැක්ක අද බ්‍රිතාන්‍යයේ කියනවා දැන් දවසකට 4000ක් විතර වාර්තා වෙනවා. දැන් යුරෝපයේ මේක ආයි වැඩි වෙගෙන යනවා. හරි. එතකොට දැන් ඉදිරිය සඳහා අපේ අම්චාකාරයකට අපි සැලසුම් සාගතව අපි දැන් මේකට ඉදිරියේ අපි ගමු. දැන් සෙකන්ඩ් වේව් එකක් එනවනේ මේ සඳහා අපි සූදානම් දෙකින්. දැන් එතකොට දැන් මම ඒකයි කියන්නේ දැන් නීති රාමුවක් තියෙනවා රෙස්පොන්ස් පැත්තේ හරි මූලිකව. තේරෙනවද මං කියන්නේ? එතකොට නමුත් දැන් අපි ඉදිරිය සඳහා මේ වගේ එකකදී දැන් අපි ගත්තෝ ඩෙන්ගු ගත්තෝ චිකන් ගුන්යා ගත්තෝ අපේ සැලසුම් තියෙනවා. එතකොට මැලේරියා විශේෂයෙන්ම ඊට පස්සේ දැන් අපි මැලේරියා තොර රටක් කියලා. දැන් මේකට මෙතනදී ඉදිරිය දෙයි අපේ සැලසුම් කොහොමද මේක සකස් වෙන්නේ? එතකොට එතනදී මට අර හැමතිස්සෙම කියන්න ඕන කාර්යය තමයි දැන් යම්කිසි නීතිමය රාමුවක් තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා. නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේ පැත්තත් අපි බලන්න ඕනේ. මොකද දැන් අපි මේ ලියවිල්ල අරගෙන ගිහිල්ලා කොහෙට පෙන්නුවත් වැඩක් නැහැ. අපිට මේ වැඩේ කරගන්න බැරි නා. දැන් උදායි ඒකයි මෙතන සාමාන්‍ය මිනිහ බලන්න එතනයි අපි බලන්නේ. අපි තුමු දැන් අපි තැනකට ගිහිල්ලා අපි කියනවා දැන් මේ වැඩේ වෙන්න හදනකොට යා කියනවා මේකට කරන්න මාස 6ක් යනවා. හරි. මේක මේ ක්‍රියාවලිය මෙතනින් පටන් ගන්නවා, මෙතනට යනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට යා ධෛර්යමත් වෙනවා. ඒක කරගන්න බෑ. තේරෙනවද මං කියන එක? එතකොට දැන් මේක මේවා යම්කිසි කාර්යක්ෂමව කිරීම වැදගත් වෙනවා. එතකොට දැන් මේ ලියවිල්ල පෙන්නලා මේක යනුව මෙහෙමයි කියලා කිව්වට මිනිසු බලපරන ඊට වඩා ඉක්මනින් මේ කාර්යය කරගන්නේ කොහොමද කියන එක. අනිත් එක තමයි වගකීම සහ වගවීම කියන එක. ඒකත් තේරෙනවා. දැන් මොකක් හරි වැරද්දක් වුණොත් ඒක අපි පිළිගනවා. ඒක අපිට වෙච්ච ප්‍රශ්නයක්. ඒක අපි වැරද්ද පිළිගනවා. හැබැයි මේක ආයි මේ විදිහට නොවෙන්න අපි වග බලා ගන්නවා. ඉතින් මම හිතන්නේ දැන් අර මේ ලියවිල්ලත් එක්ක මේක යම්කිසි ආකාරයකට අනිත් පැත්තෙන් මිනිස්සු අතරට මේක තියෙන මේවා කොහොමද යන්නේ කියන එක ගම්මට්ටමට බිම්මට. මොකද දැන් අපි ප්‍රාදේශීයකම් කාර්යාලයකට ගිහිල්ලත් පලසභාවට ගිහිල්ලා හරි රජයේ වෙන ආයතනෙට ගිහිල්ලා හරි පෞද්ගලිකයට ගිහිල්ලා හරි අපි දැන් වැඩක් කරනකොට යාට මේ අවශ්‍ය නැහැ. මේක වැඩ අවශ්‍ය නැහැ. අබලන්නේ කොහොමද මේ වගේ මගේ වැඩි ඉක්මනට කරගන්නේ? දැන් සමහර වෙලාවට දැන් අපේ විශ්වවිද්‍යාල උනත් තියෙනවා පිට ප්‍රතිදාන මේක ප්‍රධානයන් ආපුවම අවුරුදු එකමාර දෙක යනවා ඒ ප්‍රධානයන්ට ගිවිසුම් අස්සක් කරන්න. එතකොට මේ ඒ ප්‍රධානයන් දෙන අපිටම යුරෝපෙන් සංගමෙන් ඒ ප්‍රධාන දෙනවා නම් ඒගොල්ලෝ කවදාවත් එච්චර බලන් ඉන්නේ අවුරුදු දෙකකද? එතකොට මේක මේ ලියවිල්ල සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණාද මම කියන එක? එතකොට ඒකද? එතකොට වෙලාවට වැඩ කරනවාද කියන එක. ඒ හැම එකක්ම අපි මෙතනින් සකසා ගත යුතු දෙයක්. එතකොට මේක පිට දාලා අපිට ඉන්න බෑ. එතකොට ඒකෙන් යම්කිසි ආකාරයකට යම්කිසි බලයක් ලැබෙනවා. නමුත් අපි ඒ යම් ආකාරයකට ප්‍රාදේශීය මට්ටමින්, ගම් මට්ටමින්, ඊට පස්සේ දිස්ත්‍රික්ක මට්ටමින් අපි යම්කිසි ආකාරයකට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. එතකොට නමුත් හැම එකම මේ ලියවිල්ලට දාලා අපිට ඉන්නේක ගැටලු කරිත. ඒ නිසා තමයි මෙතෙන්දී මහජනතාවගේ සමා වගේම මහජන නියෝජිතයන්ගෙත් වගකීම තියෙන්නේ. ඒකයි මම අපි මතකල යුතු කාරණේ වෙන්නේ. ඒ කාරණා තමයි අද අප හඳුනාගන්නේ. අපි බලමු දුරකථන ඇමතුමක් තියෙන ඔබට අවස්ථාව. අයිබෝවන්. ඇරච්චි. ඇහෙනවද? ඔව් කතා කරන්න හිටියේ රජ මහත්මයා. මේ මම ඊටාම මේ වර්තමාන ජනාධිපතිතුමාගේ වැක්‍රියා වැඩපිළිවෙල මම ඊටාම අගේ කරන සිටින. නමුත් මට ගැටලුවක් තියෙන්නේ මේ සංශෝධනේ. දැන් සංශෝධනය කරන ඔන්න ඉවස්ථාවේ
ඉතින් ඇයි නැති මැතිතුමනි මේ 30ට අඩු කරන්නේ අපේක්ෂක අපේ චරයි බොහොම ස්තුතියි. දැන් 19 වෙනි සංශෝධනයේ කැබිනට් මණ්ඩලය 30ට තීරණය කරා වයස අවුරුදු 30ට අඩු කිරීම පිළිබඳව මම හිතන්නේ මේතුමා අහන්නේ. නැහැ එහෙම සඳහනකුත් තියෙනවා. ඒක ඒක පිළිබඳවත් මම හිතන්නේ මේ දැන් තියෙන්නේ ව්‍යවස්ථාවෙන් තියෙන්නේ අවුරුදු 35 තමයි ජනාධිපති දූර කාලය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු සම්පූර්ණ කළ යුතු වයස. නමුත් ඒක අවුරුදු 30 දක්වා අඩු කරලා තිබෙනවා. ඉතින් දැන් මම හිතන්නේ මේ පිළිබඳවත් යම් යම් සාකච්ඡා විවිධ පක්ෂ ප්‍රතිපක්ෂ අදහස් සමාජය තුළ ඉදිරිපත් වෙමින් පවතිනවා. මට මේ නිසාර ප්‍රනාන්දු මහත්මයා කිව්ව කාරණය තවදුරටත් ටිකක් මේ වර්ධනය කරලා කතා කරන්න අවශ්‍යයි. ඒ තමයි දැන් රටේ නීති ප්‍රතිපාදන මා විශ්වාස කරන්නේ මේ රටේ වැඩ කරන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන මේ ඕනෝටත් වඩා තියෙනවා. දැන් මේවා අපි සොයා බලන්න ඕන මේවා ක්‍රියාත්මක තලයේදී මේවට තියෙන බාධාවන් මොනවද? හරි, දැන් 20 වෙනි සංශෝධනය සභා සම්මත වෙනවා, එය අනුමත වෙනවා. නමුත් ඊට පස්සේ තියෙන ඊළඟ පස්සේ තමයි 20 වෙනි සංශෝධනයේ යටතේ තියෙන ඒ ප්‍රතිපාදන සමාජ සුභසාධනය සඳහා ප්‍රජාව සඳහා ප්‍රජාවගේ උන්නතිය සඳහා ක්‍රියාත්මක කරනකොට ඒ පැන නගින බාධාවල් මොනවද? දැන් අපි බැලුවොත් සුධර්මා මෑත ඉතිහාසයේ දැන් 30 අවුරුදු යුද්ධය නිමා කිරීම, ඊළඟට කොවිඩ් වසංගතයට මුහුණ දීම, ඊළඟට පාස්කු ප්‍රහාරය වගේ අවස්ථාවන් වලට මුහුණ දීම ආරම්භ බලුවොත් මේ එකම යම් සීමිත නැත්නම් වසර 30ක වගේ කාල පරාසයක් ඇතුළත ගොඩනැගිච්ච සිද්ධි තුනක්නේ. මේ සිද්ධි තුන අරගෙන බලන්නකෝ. දැන් යුද්ධය නිමා කරන්න හේතු වුණ එක මූලිකම කාරණයක් තමයි යුද්ධය හා සම්බන්ධව තීරණ ගැනීම. ඒ වගේම විශේෂයෙන්ම යුද්ධයක් කරගෙන යනකොට අවශ්‍ය කරන තීරණ ගන්න එක, නියෝග දෙන එක, ඒ වගේම යුද හමුදාව හොඳින් පවත්වාගෙන යන එක, හමුදාවේ සුභසාධනයේ දියුණු කරන එක, අනෙක් පැත්තෙන් යුද්ධයට අවශ්‍ය අවියාවිද මේ සපයා ගන්න එක, එතකොට සියලු හමුදාවන් ඒකාබද්ධව මේ යුද්ධය සඳහා කටයුතු කරන එක, අනිත් පැත්තෙන් එක පැත්තක රටේ යුද්ධය තියෙනකොට අනිත් පැත්තේ සිවිල් ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යන එක. දැන් මේකෙදී අපි දැක්ක ප්‍රධානම දෙයක් තමයි තීරණ ගැනීම. ඒකෙදී මා විශ්වාස කරන මගේ පෞද්ගලික අදහස වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා ආරක්ෂක ලේකම් වීම යම් විදිහකට යුද්ධයේ ජයග්‍රහණය කරන්න අපට සාධනීය බලපෑමක් එල්ල කරා. මොකද දැන් අපි දකිනවා ලංකාව වගේ රටක වැඩ කරන පිළිවෙලක් තියෙනවා. දැන් විශ්වවිද්‍යාලේ ගත්තොත් එහෙම එක ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට ලියුමක් යන්න දවස් දෙකක් විතර යනවා. හරි, එතකොට දැන් මේ සියලු නීති රීති ප්‍රතිපාදන සම්පාදනය කරාට එක තැනකින් මේවා ක්‍රියාත්මක කරන්න නිලධාරි ගුවන් විදුලියත් ඒ වගේ අත්දැකීම් ඔබලට ඇති. දැන් මොකක් හරි මිලදී ගැනීමක් කරන්න ගියාම දැන් අපේ මේ ඉන්න මේ විශ්වවිද්‍යාලයක තැනක මේ AC එක කැඩිලා තියෙනවා. දැන් මේක හදන්න මං හිතන්නේ දැන් මාස 3ක් විතර ලියුම් ගන්නවා. එක්කෙනෙක් එනවා බලනවා මේක අධීක්ෂණය කරනවා, ඊට පස්සේ නියෝජිත ආයතනයට ගෙන්න කියනවා, ඒකොල්ලෝ මේකේ තක්සේරු වාර්තාවක් වගේ එකක් ගන්නවා, ඊට පස්සේ මේක වෙන මණ්ඩලයකට දානවා, දාලා ඊට පස්සේ මේකට මිලදී ගන්න මේ කැඩිලා නම් අලුත් එකක් අය ගන්න මිලදී ගන්න කෝල් කරනවා. ඒකට මාස 5ක් 6ක් දාඩිය වැක්කිරි වැක්කිරි ඉන්න ඕනේ. එතකොට දැන් මේකේ දැන් යුද්ධයේදී අපි දැක්කේ ඍජු තීරණ ගත්තා. හරි, ඒකට ඒක හේතුවක් වුණා යම් විදිහක ඒ අංශ ආයතන පුජ්‍යල දෙතුන් දෙනෙක් අතර තමයි මේ තීරණ ගැනීම හුවමාරුනේ. දැන් කෙනෙකුට මේක ඒකාධිපතිත්වයක් වගේ කියලා අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් ලංකාව වගේ රටවල් වල මේ දේශපාලන සංස්කෘතිය සහ වැඩ කරන සංස්කෘතිය තීරණ ගැනීමේ සංස්කෘතිය හැදිලා තියෙන මේ විදිහට. ඊළඟට දැන් අපි ගමුකෝ කොවිඩ් අවස්ථාව. ඒකෝට අපට ලංකාවේ මේ කොවිඩ් යම් විදිහකට පාලනය කරන්න පුළුවන් වුණේ, මේකේ හානිය අවම කරන්න පුළුවන් වුණේ, මෙහි ව්‍යාප්තිය පාලනය කරන්න අපට හැකියාව ලැබුණේ යම් විදිහකට ජනාධිපතිවරයා ඍජුව මේ සිද්ධියට මැදිහත් වෙලා ඔහුගේ
අතේ නැත්නම් ඔහු මේ යාන්ත්‍රණයේ ප්‍රධාන කොටස්කරුවෙක් වීම පාර්ලිමේන්තු බලතලවත් නොමැතිව. එතකොට ඔහු සමහර විට රටේ නායකයා කියන තැනින් ඔබට ගිහිල්ලා ඔහු මේ හැම අංශයක් කෙරෙහිම මැදිහත් වෙමින් ඒව ගැන සොයා බලමින් ඔහු කටයුතු කරා. එතකොට අපි පේනවා යම් විදිහක බලය යම් තැනකට කේන්ද්‍රගත වීමක් සහ ඒ කේන්ද්‍රගත වෙච්ච බලය සීමිත පිරිසක් වටා බෙදා හැරීම මගින් ඍජු තීරණ සහ නියෝග ක්‍රියාත්මක කිරීම මත තමයි මේ සාර්ථකත්වයට පත් උනේ. දැන් අර නාවික හමුදාවේ මේ පොකුරට මේක වැළඳුනහම නාග හමුදා කණ්ඩායමට නාවික හමුදා සොල්දාදුවා ගෙදරට යනකොට ගෙදරට ගිහිල්ලා වාහනෙන් බහිනකොට මෙහෙ සෞඛ්‍ය අංශවල අයජ්ජියා. ඒකේ තරම් වේගවත් යාන්ත්‍රණයක්. හරි, කාර්යක්ෂම යාන්ත්‍රණයක්. දැන් ජනාධිපතිතුමා හැම වෙලෙම කියන එක තමයි එතුමන් මම හිතන්නේ මේ විශ්ව 22 වෙනි සංශෝධනයේදී බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂම පාලනයක් ඇතිකරන එක. දැන් එතුමා පහුගිය දවස්වල මේ ජනමාධ්‍ය ප්‍රකාශයන් නිකුත් කරා. දැන් අපි සංවර්ධන ව්‍යාපෘති වලට භූමිය වෙන් කරනකොට, ඉඩ වෙන් කරනකොට, අවස්ථාවන් ලබා දෙනකොට ව්‍යාපෘති එනකන් ඉන්න ඕනේ නැහැ. හරි, දැන් අපි කරන්නේ ව්‍යාපෘතියක් ආවහම ආයෝජකයෝ ආවහම තමයි මේ ඉඩම් වෙන් කරන්න පටන් ගන්නෙ. මහවැලියෙන් එහෙම නැත්නම් ඉඩම් එකෙන් පරිසරයකට ගිහිල්ලා කතා කරලා මං හිතන්නේ ඔතන මාස 5ක් යනවා මේ වැඩේට. එතකොට අර ආයෝජකයා යනවා වෙන රටකට, යනවා සිංගප්පූරුවට හරි ඉන්දියාවට හරි. දැන් එතුමා කියනවා අපි ඉඩම් ටික වෙන් කරලා තියලා තියමු. කලින් අඳුරගන්න මේ ආයෝජකයා. එතකොට ආයෝජකයාට අපි පෙන්නමු මෙන්න මේක වෙන් කරව භූමියක්. එතකොට පරිසර තත්ත්වයන් මේ හැම දෙයක් ගැනම අපි හොයලා බලන. දැන් අපි ව්‍යාපෘති ආහම තමයි පරිසර වාර්තාව ගන්න. එතකොට ඔන්න ගැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ජනාධිපතිතුමා කියන්නේ මෙන්න මේ තියෙන සීමාවල් ඔහු යම් විදිහකට යම් විදිහකට ක්‍රමානුකූලව වැඩ කරන්න පුළුවන් යම් විදිහක සැලසුම් සහගතව වැඩ කරන්න පුළුවන් දෘෂ්ටියක් දැක්මක් තියෙන නායකයෙක් විදිහට තමයි මේ රටේ ප්‍රජාව ඔහු හඳුන්වන්නේ. ඒ නිසා ඔහුට අවශ්‍ය වෙනවා යම් විදිහක කාර්යක්ෂම පාලනය, කාර්යක්ෂම සංවර්ධන කටයුත්තක්. එතකොට එන්නේ ඒ සඳහා අවශ්‍ය කරන සීමා, ඒ සඳහා තියෙන බලපෑම් බාධක ඉවත් කිරීම තමයි මං හිතන්නේ ඔහුගේ පැත්තෙන් ඔහු අපේක්ෂා කරන්නේ. මම විශ්වාස කරන්නේ අනෙකුත් නායකයන් අගමැතිතුමා ඊළඟට අනෙක් ඉන්න මැති ඇමතිගොල්ලෝ මේ අයත් ඒ අදහසේම ඉඳී කියලා අපි විශ්වාස කරනවා. මොකද ඒ කියන්නේ මේ 22 වෙනි සංශෝධනයේදී එක එක පාර්ශව එක එක විදිහට මේකේ වාසි ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක අපි පොදු ජනතාව විදිහට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ ජනාධිපතිතුමන් සහ මේ රජය අරගෙන යන මේ වැඩපිළිවෙලට යම් විදිහක මේක ජනතා ජයග්‍රහණයක් කරන්න. දැන් මේ ජනතාව කතරේ ගහලා බලයට ගෙන ආපු මේ ආණ්ඩුව, මේ නායකයෝ මේක මේ ජනතා ජයග්‍රහණයක් ලෙස බෞතීස්ම කළ යුතුයි. එතකොට මේ ජනතා ජයග්‍රහණයක් ලෙස බෞතීස්ම වෙන්න නම් මේ තියෙන සීමාවන් ඉවත් වෙලා, මේ තියෙන බාධක ඉවත් වෙලා, මේ තියෙන අස්ථාවර භාවයන් ඉවත් වෙලා රට ස්ථාවර ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන්, නව ලෝකයේ අභියෝග ජය ගන්න පුළුවන්. දැන් අපි නිසාරමනාන්ද මහත්තයා කිව්ව එකදී තමයි දැන් අපි ඉදිරියට කොහොමද සලසුන් කරන්නේ. දැන් ඉදිරියේදී අපි හිතමු කොවිඩ් වලට වඩා භයානක වෙනව සංගතයක් ඇති වෙන්න පුළුවන්, ස්වාභාවික උවදුරක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේවට අපි ජාතියක් විදිහට, රටක් විදිහට මුහුණ දෙන්න තියෙන අපේ ආරක්ෂක වැඩපිළිවෙල මොකද්ද? ඉතින් ඒ නිසා මෙන්න මේ ස්ථාවර, ඒ වගේම ස්ථාවර ජාතියක්, විස්තාවර දේශපාලන තන්ත්‍රයක් හදන්න අවශ්‍ය කරන පසුබිම ඒ නිර්මාණය කර ගැනීම තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගන්නා තීරණ සැබෑ ජනතා ජයග්‍රහණ විදිහට පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා මිනිස්සුන්ට මේ ඔස්සේ යම් විදිහකට මිනිස්සුන්ගේ ජන ජීවිතය ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් වෙන විදිහට මේ තියෙන නීති රීති ප්‍රතිපාදන යම් විදිහක සුකනම්ය වෙන්න ඕන. දැන් ඇති වෙන්න රටේ නීති තියෙනවා, නමුත් මේ නීති කොච්චර දුරට සුකනම්යද, මේවා ක්‍රියාත්මක තලයේදී කොච්චර දුරට ජනතා නැත්තම් ජනතාවාදී ලෙස මේවා ක්‍රියාත්මක වෙනවාද? ඉතින් මෙන්න මේ පරිසරය තමයි ඇත්තටම මේ සංශෝධන වලින් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ. දුරකථනයේ කෙනෙක් රැඳී සිටිනා, නමුත් අවස්ථාව ඉතාමත් කෙටි කාලයක් තියෙන ඔබට අවස්ථාව අපි ලබා දෙන සෝදානම්. අයිබුවන්. හලෝ. ඔව් කතා කරන්න ඔබ. මම මේ ගම්පහෙන් කතා කරන්නේ.
අපි අපි කටිකරි ජනතුමාට බලයටපත් කරේ අපිට මේ පහුගිය කාලේ යහපාලන කාලේ පැවැත්තී විවස්ථාව වෙනස් කරන්න. දැන් ඒ වුණාට එක එක ආය කියනවනේ මේ ජනමත විචාරණයක් කරන්න කියලා. ඒ ජනමත විචාරණයක් කරන්න අවශ්‍ය නැහැ. අපි දන්නවනේ මහා ජනතාවින්ද දුක් ගැහැට මේ දහනම් විවස්ථාවෙන්. ඉතින් ජනතුමාට මේ රට යහපත්ව ගෙනියන්න හොඳයි. බොහොම සුති පැහැදිලි ඔබේ අදහස. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු තුළ 3-2 බලයක් ලබා දෙලා දෙනවා. ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයකට අධික පිරිසක් ඡන්දේ පාවිච්චි කළා දෙනවා. එතුමන්ට ඒ ආදරය කළේ, එතුමන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ ජනාධිපතිවරයෙක් විදිහට තමන්ට ස්වාධීනව කටයුතු කරන්න, ඍජුව කටයුතු කරන්න, එතුමාගේ දැක්ම පිළිබඳ ගෞරවයක් ඇතිවිලා. නිශාර ප්‍රනන්ද මහත්මයා, දැන් ජනතාව මේ වගේ ජනවරමක් දීලා තියෙනවා. ජනතා නියෝජිත මේ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂව කතා කරන තමන්ගේ තීන්දුව ලබා මහජනතාව මේ පිළිබඳ උනන්දුවෙන් ඉන්නවා. ඊළඟට සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට යන්න රට බලාපොරොත්තු වෙනවා. ඒකෙදි සියලු දෙනාගේ අදහස් ලබා ගන්න ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කණ්ඩායම සෝදානම් බව මේ වෙන විට ප්‍රකාශ කළා තියෙන නිල වශයෙන්ම. දැන් අපිට තියෙන වගකීම, අපි ඉතාමත් කෙටි කාලයක් තිබෙන මේ පිළිබඳ හඳුනා ගැනීමේදී. ඔව්, ඉතාමත්ම කෙටි කාලයක් තියෙන නිසා මම හිතන්නේ දැන් අපිට තියෙන වගකීම තමයි ඇත්තටම මහජනතාව ක්‍රියාකාරීව ක්‍රියාශීලීව මේකට සම්බන්ධ කර ගැනීම. ඒක ඉතාමත්ම වැදගත්. මේක ගම් මට්ටමින් ඇත්තටම සිදු කළ යුතු කාර්යයක්. එතනදී තමයි ගමේ ජනතාව, රටේ ජනතාව මේකේ ඒකේ කොටස්කරුවෝ, අයිතිකරුවෝ විදිහට ඒගොල්ලෝ සලකටි. එහෙම නැතුව අපි යම් කිසි ආකාරයකට යම් යම් තීරණ උඩින්දන් අරගත්තට ඒවට දායකත්වයක් නැත්තම් මහජනතාවගේ ඒකේ කිසිම පලක් නැති වෙනවා. ඉතින් ඔව් සමන් මහත්ම, දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉස්මතු වෙන අවස්ථාවක් තමයි විශේෂම ව්‍යවස්ථාව පිළිබඳව කතා බහ කරන්නේ. ජනතාවගේ බලාපොරොත්තුවක් තමයි මල්පල ගැන්වෙන්නේ. ආයෝජකයන්ගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වසංගතයේ මුළු ලෝකෙම නැවතරක් ව්‍යාප්ත වීමේ අවධානමක් පිළිබඳ කතා කරන ශ්‍රී ලංකාවෙත් අපි ඒ පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් කරනවා. මේ වගේ තත්ත්වයක් හමු වෙයි වසර 5ක කාලයක ඉලක්කයකට යන සෞභාග්‍ය දැක්මත් එක්ක මහජන නියෝජිතයින්ගේ මේ වගකීමේ අවශ්‍යතාවය අද දවසේදී විශේෂයෙන් පාර්ලිමේන්තුව අපි දැන් මෙහෙමයි. දැන් මහජන නියෝජිතයෝ සම්බන්ධව නම් මට ඇත්තටම එහෙම පැහැදීමක් නැහැ කතා කරන්න. දැන් උතන ඉන්න බහුතරයක් අය 18ටත් අත ඉසුවා, 19ටත් අත ඉසුවා, දැන් 20ට අත උසනවා. දැන් හෙට ඊළඟ අවුරුද්දේ තව කවුරු හරි ගෙනල්ලා 21 ගෙනවොත් ඒකටත් අත උසනවා. ඒ නිසා ඔය පුතේලා ගැන කතා කරන්න ඇත්තටම මේ දෙයක් නැහැ. කිසිම මේ අවබෝධයක් නැතුව නිකන් අඳුරේ අතපත ගාන ජනතා නියෝජිතයෝ බහුතරයක් තමයි අපට ඉන්නේ. නමුත් දැන් මා කියන්නේ ප්‍රජාවගේ පැත්තෙන් අපේ නිසාර ප්‍රනාන්දු මහත්තයා කිව්ව විදිහටම ඒ තමයි. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා බලය ලබා දීලා ඒක පෙට්ටගමේ දාලා පිරිමැද හිටියට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපට තියෙන්නේ දැන් මේ රටේ ජනතාව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට එතුමාගේ වචන විශ්වාස කරලා දෙන්න පුළුවන් උපරිම බලය දීලා තියෙනවා. ඒ දෙන්න පුළුවන් උපරිම ජනතා දායකත්වය දීලා තියෙනවා. දැන් තියෙන්නේ වැඩ කරන එක. ඒකට මුළු රටම වැඩබිමක් වෙන්නේ කොහොමද? අර මෙතුමන් කිව්ව විදිහට දැන් අපි සංවර්ධන සම්නිවේදනයේදී කියන දෙයක් තමයි ජනතා සහභාගීත්වයෙන් තොර සංවර්ධනයේ යථාර්ථයක් නොවේ. හරි, එතකොට එහෙමනම් අපිට තියෙන බරපතලම අභියෝගය තමයි ජනතාව මේ සංවර්ධන ව්‍යාපෘතියේ කොටස්කාරය බවට පත් කරගන්නේ කොහොමද? අන්න ඒකට සමහර විට තියෙන නීති රීති සීමාවල් ඒවා ඉවත් කරගන්න අපට අවශ්‍යයි. ඒ කියන්නේ ජනතාව ක්‍රියාශීලීව මේ සමාජ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගන්න සහ ඒ අනුසාරයෙන් ජනතාව සවිබල ගැන්වීම, ජනතාවට තොරතුරු ලබා දීම, සවිබල ගැන්වීම, අභිප්‍රේරණ ඇති කිරීම සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම. ඒකට මෙන්න මේ යාන්ත්‍රණය අපි වහවහ සකස් කළ යුතුයි. මං හිතන්නේ දැන් මේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ඊළඟට නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒකට මේ කාලේ කකා තර්ක විතර්ක කර කර ඉන්නේ නැතුව දැන් මේ 20 අද ඉදිරිපත් කරලා මේක තව දවස් 5කින් මේක සංශෝධනේ පාර්ලිමේන්තුවේ සම්මත වුණාම අපි හිතනවා ජනතා නියෝජිතයෝ මේ රටේ ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන්න ඔවුන්ගේ දෙසට හැරිලා මේ රට ඉහළ තැනකට ඔසවා තබන්න ඔවුන්ට පැවරන වගකීම
ඔවුන් ඉෂ්ට කරයි කියලා අපි උදාක්ම බලාපොරොත්තු වෙනවා. 20 වන සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ රටේ ඉදිරි ගමන් මඟ නිබෙත්න දප සුභාරති සංවාද මණ්ඩපයේ සාකච්ඡා කළේ වැඩ කරන රටක දිශානතිය තීරණය කිරීමලා ජනතා නියෝජිතින් සතු වගකීම් පිළිබඳවයි. අපේ ආරාධනාව ලැබ සාකච්ඡාව හරවත් කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසංවේදන අංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය නිෂාර ප්‍රනාන්දු මහතා. ඔබ දෙපළට බොහොම ස්තුතියි. අදත් වැඩසටහන් නිෂ්පාදනය කළේ දිනක ගුණවර්ධන, නිෂ්පාදන සහාය ටියුලින් ජයනත්, සම්බන්ධීකරණය නිෂ්පාදන අධීක්ෂණය සුධර්මිකා විජේරත්න, විධායක අධීක්ෂණය ඉන්දික ජයරත්න, මම සුධර්මා කුලතුංග. දැනුම ලබා ගමු උදෑසනකසේ